රුසියාවට වඩා ලොකුයිලු ඉරිසියාව. ඉරිසියා කරන කෙනාගේ මුහුණේ නෑලු කිසි සිරියාව. ඔව් ඉතින් ඉරිසියා සහගත හැඟීම් සිතුවිලි තියෙනකොට කොහොමද මුහුණ සිරියාවක් තියෙන්නේ නේද? මොකද ඉරිසියා සහගත සිතුවිලි එක ඒ දේවල් මුහුණෙන් පිළිබිඹෙන්න පුළුවන්. ඒක වෙන අයට දැනෙන්නත් පුළුවන්. කොහොමද ඉතින් මේ ඉරිසියාව කියන්නේ මෙහෙම කියනවා. ගින්නක් තියෙනවා කියලා දැන දැනත් තමන්ගේ ගින්නට තමන්ගේ අත දානවා නම් පිච්චෙනවයි කියලා දැන දැනත් අන්න ඒ වගේ දෙයක්. මොකද ඉරිසියාව කියන්නේ තමන්තර තියෙනකම් තමන් විසින්ම තමන්ව දවා ගන්නා දෙයක්. ඉතින් කොහොමද ඉරිසියාකාරයයට අපිට කියන්නේ තියන්නේ sorry get well soon කියලා. අපි කියන්නේ කනගාටුයි ඉක්මනින් සුව වෙන්න කියලා. මොකද ඉරිසියාවට බෙහෙත් නැහැ. තමන් විසින්ම තමන්ව සුවපත් කරගන්න ඕනේ නිසා මේ වගේ ඉෂයා සහගත මේ නෙගටිව් දේවල් ඔක්කොම ඇට් මැට් කරලා අපි බොහොම පොසිටිව් එනර්ජියකින් පටන් ගනිමු අද අපේ සන්ඩේ ක්ලාස් එක. මේ තමයි රටේ ජනප්‍රියම ක්ලාස් එක. මේ මතකය අලුත් කරන කාලය වෙනස් කරන අකුරු පන්තිය. Back to school. ස්කූල් රටේ ජනප්‍රියම පන්තිය මේ. ඉතින් සාමාන්‍යයෙන් පන්තියකට එන්රෝල් වෙනකොට මුලින්ම බලනවා පන්තිය මොනවද උගන්වන්නේ කියලා. එතකොට බලනවා කවුද මේ දේවල් උගන්වන ටීචර් කියලා. ඒ වගේම පන්තිය කොයිතරම් ජනප්‍රියද, කොයිතරම් ළමයි මේ පන්තියට එනවද, මෙන්න මේ වගේ දේවල් ගැන හොයලා බලනවානේ. ඉතින් දන්නවනේ මට තියෙන්නේ බොහොම තරු පන්තියේ පන්තියක් නිසා මම එන්රෝල් කරගන්නේ තරු විතරමයි. රටම දන්න තරු. ඉතින් දෙන්නෙක්ට එන අවස්ථාව තියෙනවා. දෙන තරම් කරලා ග්‍රැජුවේට් වෙන්නත් පුළුවන් වෙනවා. ඒ නිසා දැන් අද කවුද මගේ ක්ලාස් එකට එන්රෝල් වෙන්නේ ස්ටුඩන්ට්ස් කියලා හිතාගෙන ඉන්නවා නම් මම නම් වලින් කියන්නේ නැතුව ඒ දෙනටම ඉන්වයිට් කරන්නම් එන්න කියලා ක්ලාස් රූම් එකට. බලන්න මේ කවුද කියලා. ඔයාලා හැමෝම කැමතිම දෙන්නෙක්. Come in. Hello, good morning. Aibowan. Hello, Aibowan ළමයි. Aibowan. කොතමයි මේ ෂේන් එක ඇතුළට එද්දී අපහස්තාවයකින් නෙවෙයි සචිනිය? මොකද සාමාන්‍යයෙන් මේ ෂේන් එක ටික වෙලාවක් රැඳෙන ගෑනු ළමයි කියන අයියෝ බෑ ටීචර්. එහෙම කියලා දෙනවද ටීචර්? ඔව්. කවුද එහෙම කියලා දෙන ගෑනු ළමයි? මීට කලින් ෂේන් එක ආශ්‍රය කරපු ගෑනු ළමයි තමයි හැම කෙනාම. ඒ මයික් ආශ්‍රය කරපු නැති ගෑනු ළමයි ෂුවර් කියලා. මෙයා රසවත් කතන්දර කිව්වා මට. මොනවාද මෙයා කියපු රසවත් කතන්දර කියන්නේ බලන්න ෂේන්ට හොඳ හොඳ රසවත් කතන්දර කියීමේ හොඳ හැකියාවක් තියෙන එක මම දන්නවා. ඒවා ටීචර්ට කියන්න එපා. ඒක ගාය අපිට. ඒවා පන්ති කියන බැරි කතන්දර. So Sachini Ayendra and Shane Zing තමයි අද මගේ ක්ලාස් එකට එන්රෝල් වෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දන්නවනේ ටෙස්ට් තුනක් තියෙනවා. එකෙන් ෆස්ට් ටෙස්ට් එකට යමුද ළමයි අපි? හරි. Okay so this is පැනක් ගන්නවද ටීචර්? Oral test. හොඳයි ළමයි, ඉතින් ඔරල් ටෙස්ට් එකේ ප්‍රශ්න පහක් අහනවා. ටීචර් උත්තර හතරකුත් දෙනවා. හරි. ටීචර් හොඳයිනේ. ටීචර්. ඔව්. එතකොට මේ උත්තර හතරෙන් එක උත්තරයක් නේ. හරි. ඉතින් ඔයාලා එක තෝරන්න ඕනේ. ටච් ස්ක්‍රීන් එක දිලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට හරි උත්තරේ දුන්නොත් ලකුණු 10ක් ලැබෙනවා. හරි. Are you ready? Yes, teacher. Okay. Question number 1. පෙරදිග දොරටුව ලෙස හඳුන්වන රට කුමක්ද? ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, චීනය. And your time starts now. ප්‍රශ්න ආයන්නේ පෙරදිග දොරටුව ලෙස හඳුන්වන රට කුමක්ද? ඔය ස්ක්‍රීන් එකේ දැන් appear වෙනවා ප්‍රශ්නය. පෙරදිග දොරටුව. ඔව්. පෙරදිග කියන්නේ right. පෙරදිග කියන්නේ right. Okay. දොරටුව. I think it's Eastern. චීනය. චීනය හරි. සිංගප්පූරුව හරි වෙන්න ඕනේ. ලංකාව නෙමෙයි ඉන්දියාවත් නෙමෙයි. ඒකෙන් ask the audience back. අපි දෙන යාළුවනි ඉස්සර ඉඳන් press your answer. ළමයි. Okay, I'll take. මාත් only a few seconds left. සිංගප්පූර. මට කියන්න දෙන්න මයි සිංගප්පූර් කියලා කියන්නේ කියලා. ආ? ඇයි සිංගප්පූර් කියන්නේ? පෙරදිග දොරටුව කියලා සිංගප්පූර් කියන්නේ මොකද? ඉන්දියාව නෙමෙයි කොහොමත්. මේක ප්‍රශ්නේ දීලා චීනය හරි. චීනය හරි සිංගප්පූර් හරි. හැබැයි චීනය පෙරදිග වෙන්නේ නැහැ. ඒක නිසා සිංගප්පූර් වෙන්න ඕනේ කියලා හිතනවා. මාත් ඒකම තමයි හිතුවේ. ප්‍රශ්නෙට
ලොව නොගිලෙන මුහුද ලෙස හඳුන්වන්නේ කළු මුහුද, රතු මුහුද, සුදු මුහුද, මල මුහුද? And your time starts now. ලොව නොගිලෙන මුහුද ලෙස හඳුන්වන්නේ මේ මුහුදු හතර අතරින් කළු මුහුද එක්කෝ මොන මුහුදද? කළු මුහුද. ඒක රතු මුහුදද? Time up, time up. කළු මුහුද. මං answer කරා. මං කළු මුහුද දැම්මා. ඔව් කළු මුහුද. Shane, where's your answer? පොඩ්ඩක් ඉන්න ටීචර්. අහා වෙලා විතරයි. කල්පනා කරන්න ඕනේ ටීචර්. මං හිතන්නේ මල මුහුද ටීචර්. Okay, දෙනම කියන්නේ නෑ. මම වෙනස් උත්තරයක්. ඔව්. ඇයි? උත්තර දෙකක් වෙන්නේ කොහොමද? අපි දෙන්න එතනදි පොඩ්ඩක් පරස්පරයි ටීචර්. මම හරි කිව්ව විතරයි මේ දෙන්නම එක වගේ හිතන්න ගත්ත කීප විතරයි දෙන්නම වෙනස් විදිහට හිතන්න ගත්තා. මම ටීචර් ගේ අස්වා කට වදි කියලා අපි බය වුණා. මගේ අස්වා කටව වැදුනමයි ළමයෙක්ට. අහන්නත් ආසයි. කියන්නේ බලන්න සචිනි. මොකද මල මුහුද කියන්නේ ඩෙඩ් සී කියන එක. ඒකේ මම කියපු එක නෙවෙයි. ඒකම කියන්න එපා ඉතින්. ඒකේ මේ ඒකේ රැලි කිසිම සැලවීමක් නැති නිසා තමයි ඒකට ඩෙඩ් සී කියන්නේ. ඔව්. ඒ උනට මට මතක විදියට කළු මුහුදේ අර මිනරල් ගතිය වැඩි නිසා තමයි මුකුත් ගිලෙන්නේ නැත්. ඒක කියලා මට හිතෙන්නේ. Okay, that's සචිනිගේ answer එක. Answer එක? ෂේන් මමත් හිතනවා මෙතන දැන් වෙන මොහොතක් නැති නිසා ඉතින් මෙතන තියෙන මොහොත වලින් මල මොහොත වෙන්නේ නැති කියලා. හොඳයි. හරි උත්‍රය මල මොහොත තමයි the dead sea. මොකද සචිනි? Yes. ඔයා දීපු reference එක තියෙන්නේ මල මොහොතට. ඔව්. minerals වැඩි. මොකද කියලාත් කියනවා. ඒකනේ සචිනි. මොකක්ද අප්පෝයා? ඔයා මං කියන එක අහගෙන ඔයා හරි උත්තරේට දැම්. ඉතින් ඔයා ඔයා කියන එක හරිනම් ඔයා ඒ උත්තරේ තියන්න එපා. ළමයි එහෙම කියමුද අපේ තුන්වෙනි ප්‍රශ්නෙට? හරි යමු ටීචර් අපි. ඔකේ. මෙන්න ඊළඟ ප්‍රශ්නය. ඉදිරියට මෙන්ම පසුපසටද පියාසර කළ හැකි පක්ෂියා වන්නේ කිවි, ගුමන කුරුල්ලා, අප්‍රිකානු පැස්බරා, මැසිමාරා. Your time starts now. What are these animals? අහලා දැවුවෙත් අද මම. කිවි දන්නවා අප්‍රිකානු පැස්බරා දන්නවා පක්ෂියා. මැසිමාරා. What is mesimara? Mesimara කියන්නේ පක්ෂියක් තමයි. ගුමන කුරුල්ලා මන් දන්නේ කිවි වෙන්න බෑ. අප්‍රිකානු පැස්බරා වෙන්නත් බෑ. උදව්වක් කරන්න ටීචර්. මොකද මට කරන්න පුළුවන් එකම උදව්ව තමයි දැන් වෙලා විවරයි කියලා කියන එක. මම සිලෙක්ට් කරනවා ගුමන කුරුල්ලා. කියන එක. මොකද මැස්මරා මම දැන්නේ මේකේ කිනවා කියලා. ඔයාගේ ඉස්සෙල් එක හරියගෙන මම එන්සෝ ආව කොපි කරා. ඔයා ඔයා නිකන් ඔයා මාත් එක්ක නිකන් මේ 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 ගැම්බල් කරන්න ඇවිල්ලා වගේ. නෑ මම ආව කොපි කරා. එන්ට ඒතර කිවි කියන එක කොහොමත් ඉදිපස්සරේ යන්නේ නෑ. අප්‍රිකානු මැස්මරා කොහොමත් නෙව. මැස්මරා ලංකාවේ. මැස්මරා I doubt මැස්මරා කියන්නේ කුරුල්ලෙද්ද කියලා මම දන්නේ. මැස්මරා ලංකාවේ ඉන්නවලු. ඉන්නවද? ලංකාවේ පස්සරේ කුරුල්ලෙ නෑනේ. හොඳයි. ළමයි එහෙම නම් මම කියන්නේ මොකද්ද හරි උත්තරේ කියලා? හරි ගුමන කුරුල්ලා. ගුමන කුරුල්ලා තමයි හරි උත්තරේ. ලකුණු 10 බැගින් ලැබෙනවා. අපි අපි ඇත්තටම ඉස්කෝල යන කාලේ මෙච්චර උගත් නැහැ නේද? අන්න ඒකයි. අපි මයිතන ඉස්කෝලේ අවුරුද්දක් පස්සේ තමයි උගත් වෙන්නේ නේ? හරි. මගේ ඉස්කෝලේ එන්නම ඕනේ දැනුවත් වෙන්න නේද? හොඳයි. අපි එහෙම නම් ඊළඟ ප්‍රශ්නෙට යමු. Question number 4. ඉතිහාස විෂයේ පියා ලෙස සැලකෙන්නේ Herodotus, Euclid, Charles Darwin, Hippocrates. Children, your time starts now. ඉතිහාස විෂයේ පියා ලෙස සැලකෙන්නේ කවුද? ඉතිහාසයේ පියා නම් රාවණා තමයි දන්න විදිහට. මෙතන මෙතන ඉන්න කට්ටියෙන් කියනවනේ. ඔව්. ඉතිහාසයේ සබ්ජෙක්ට් එකේ පියා නේද ටීචර්? ඉතිහාස විෂයේ. ඉතිහාසයේ පියා නෙමෙයි නේ? නෑ නෑ. සචින උත්තරයක් දුන්නා. හෙරඩෝටස් කියන්නේ කවුද? ටයිම් අප්. හා? වයිතර ඉතිහාස පන්ති හිටියම නෑනේ. ඒ වුණාට ෂුවර් නෑ. කවන්නෑ ගහලා බලමුකෝ. ටීචරන් කිසි වෙලාවට යුක්ලිඩ් වෙන්න ඕනේ. යුක්ලිඩ් වෙන්න ඕනේ. හොඳයි. ෂේන් කිනවා හෙරඩෝටස් කියලා සචිනි කියනවා හිපොක්‍රටිස් කියලා. නෑ නෑ හිපොක්‍රටිස් නෙමෙයි. සචිනි යුක්ලිඩ් ගන්න. හරි දැන් බෑ. දැන් විනාශ කරන්න බෑ. ඔව්. හොඳයි. හරි උත්‍රේ හෙරඩෝටස් ෂේන්ට ලකුණු 10ක් ලැබෙනවා. තමයි අපි අමුද කියන අපේ ප්‍රශ්නෙට. ඔව් ආද වැරදි මම ධාරි කවුද මේ චාරි? ඔහරි හරි. හා මං හරි. ඒ කියන්නේ උත්‍රේ හරියට දාන්න නැතුවද ප්‍රෙස් කරේ? ඔව් ආ ෂුවර් නෑ මම හිතුවේ අර අරයා කියලා. කවුද? නෑ නෑ නෑ. ඔහරි මං වැරදි. දැන් ඔවා මට වැරදි. වැරදි මකින් හරි මං හරි. ඔවා 20ක් වැඩි පුර අරන්. රයිට්. හොඳයි මේ අන්තිම ප්‍රශ්නේ ළමයි මම ඊළඟ පාර ඔවා. ඔ ලෙවල් පාස් ද? ඔව්. ඒ ලෙවල්ස් පාස්. දෙකම පාස් මං දෙකම ෆේල්. දෙකම කියන්නේ ඒ ලෙවල් කරන්න හම්බුනේ නෑ ඔ ලෙවල් ෆේල් වෙච්ච නිසා ඒ ලෙවල් කරන්න හම්බුනේ නෑ. ඔයාලට දැන් ඔයාලට මම මට දැන් තේරෙනවා හොඳ වෙලාවට ෆේල් වුණේ කියලා මොකද මේ පාස් වෙච්ච එකටවත් එච්චර මොලේ නෑ දන්න දන්න ඔක්කොටම වගේ ළමයි කතා කළේ වෙනනම් අපි ප්‍රශ්නෙට උත්තර දෙන්න ආ රයිට් ටීචර් ඔව් චෙස් ක්‍රීඩාව ආරම්භ කළ රට කුමක්ද ආ ඒක නම් දන්නවා ඊජිප්තුව ඉන්දියාව පර්සියාව රුසියාව එහෙනම් ඉක්මනටම
අපට උඩට උත්තරේ ප්‍රෙස් කරන්න පුළුවන් රට නැහනේ මාත් හිතන්නේ ඔයා හිතන්නේ රට මොකද්ද ඔයා හිතන්නේ ජර්මනිය වගේද කොයිද මම උත්තරේ ප්‍රෙස් කරන්න ඕනේ මං හිතන්නේ මොකද ක්‍රීඩාව චෙස් ක්‍රීඩාව ආරම්භ කළ රට කුමක්ද ඉන්දියාවේ වෙන්න බෑ පර්ෂියා ඉන්දියාවේ තමයි නේ චෙස් තමයි තව තත්ත්ව කීපයක් තියෙනවානේ කැරමන් චෙස් ඉස් මේඩ් ඉන් ඉන්දියා අර චෙස් වල ඉන්න ෆිගර්ස් ටික ඉස්තෝලින් ඉන්න ෆිගර්ස් මේමයි තින් දැන් ඉස්තෝලින් ඉන්න ෆිගර්ස් ගත්තොත් එ මොන් ඉන්නේ නිකන් ඊජිප්තු වගේ තමයි චේන් වයි ඩෝන්ට් යූ ප්‍රෙස් ද ඇන්සර් ඔකේ දෙන් යූ ගෝ විත් අල් ගෝ විත් ඊජිප්තු ඔර් ඉන්දියා සූන් ටෙල් ඉන්දියාව දාන්න කොහොම ඉන්දියාව හිතපු නිසා ඉන්දියාව මට පේන විදිය ළමයි දෙන්නගේ දෙන්නම කොයි හරි රටකට යයි වගේ මෙච්චර හොඳයි චෙස් ක්‍රීඩාව ආරම්භ කළ රට පර්සියාව නේ ඉන්දියාව ඉන්දෂෙන්ට ලකුණු 10ක් ලැබෙනවා මේ චෙස් ක්‍රීඩාව ආරම්භ කළ ඉන්දියාව කියලා දන්නව උනාට තව ඩීටේල්ස් ටිකක් කරගන්න ඕනේ ඇත්තටම ඇත්තටම ඉන්දියාවද ඔව් ටීචර් බොරු කියනවද ආ එහෙනම් ඒ කියන්නේ ඒකත් හරිනේ ඒ කියන්නේ මං හිතුවේ කැරමුයි මං හිතුවේ කැරම් කැරම් ඉන්දියාවේ නේ මං දන්න තරමට කැරම් චෙස් ක්‍රීඩාව තමයි ඉන්දියාවෙන් ආරම්භ වෙන්නේ මේ 16th century දක්වා යනවා හැබැයි කියන්නුනේ මේක මීට කලින් කිව්වේ චතුරංග කියලා. හරිද චතුරංග කියන්නේ? චතුරංග කියලා තමයි මේ චෙස් ක්‍රීඩාවට කිව්වේ. ඒ හේතුව තමයි චතුරංග? ඔව්. අපි පුබුදු චතුරංග? නෑ නෑ ඉන්දියාවේ චතුරංග කියන්නේ චෙස් ක්‍රීඩාවේ පියාද හැවටි ඉච්ච නෑනේ. පුබුදු චතුරංග. තමයි චතුරංග කියන්නේ මේ නමක මොකද? ඉස්සර මේ ක්‍රීඩාව හතර දිනක් ප්ලේ කරපු නිසා. This was a war game. හතර දිනක් ප්ලේ කරා. දැන් දෙන්නයිනේ ප්ලේ කරන්නේ. ඉස්සර හතර දිනක් ප්ලේ කරා. ඒ කියන්නේ දැන් දෙන්නෙක් ප්ලේ කරද්දී පැය ගාණක් යන නිසා හතර දිනේ ප්ලේ කරනනම් දවස් ගාණක් යනවා ඇති. ඒක නිසා නේ. නෑ පටන් ගත්තේ හතර දිනක් ප්ලේ කරලා. ඊට පස්සේ මේක පර්ෂියා වලට ගියා. ඔය යන යන විදිහට මම හිතන්නේ ටීචර්ව අන්තිමට එක්කෙනෙක්වත් ශ්‍රී ලංකාවේ නැති වෙයි මේ අඩු වෙලා. ඔව් මේ යන විදිහට මම හිතන්නේ මේ ක්ලාස් එක ඉවර කරගලත් බැරි වෙයි නේද? මොකද ඒ තරම් ෂේන් කතා කරන නිසා මම හිතන්නේ අපේ ටෙස්ට් එක ඉවර නිසා අපි යනවා අපේ ෆස්ට් ඉන්ටර්වල් එකට. Let's take a break. කැම පෙට්ටියක ෂේන් සචිනි ඉස්කෝලේ යන කාලේ දෙන්නම බොහොම නොටෝරියස් කේසස් දෙකක් කියලා තමයි මට නම් දැනගන්න ලැබුණේ. ඇත්තද? මම නම් හරිම අහිංසකයිටි. ඔව් අහිංසක රටක් වටි. ඒ නිසා අපි සචිනිගෙන් පටන් ගනිමු. සචිනි ඉස්කෝලේ තියෙනවා නේද? කෝඩ් ඔෆ් කන්ඩක්ට්. එහෙම දෙයක් තියෙනවා නේද? ඉස්කෝලේ කියන්නේ ඒ ජාදාල් යුනිෆෝම් එකක් තියෙන ඒ විදිහට කොණ්ඩේ පීරලා යන්න ඕනේ. නේද? ඒ විදිහට සපත්තු මේස් දාන්න ඕනේ. යුනිෆෝම් එකේ ලෙන්ත් එකක් තියෙනවා. මේ හැම දෙයකටම විරුද්ධ දේ තමයි සචින් එදා ඉදන් කරේ. මට කියන්නේ මේ ඇත්තද ඔයාගේ ඉස්කෝලේට මේ අලුතෙන් නීතියක් පනවන්න සිද්ධ වුණායි කියලා මේ කොණ්ඩේ පාට කරගෙන ඒම සම්බන්ධයෙන්. ඒ කාලේ මේ ඇත්තටම අපි ඉස්කෝලේ යන කාලේදී හැයා කාලෙසෙම අපිට ගන්න සල්ලි තිබුණෙත් නැහැ. ඒවා අවේලබල් උත් නැහැ ඉතින් වැඩිය. එතකොට අපි හොයාගත්ත මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පුළුවන් කොණ්ඩේ පාට කරන්න කියලා. ඉතින් මේ මං කරන්නේ මෙහෙම කොණ්ඩේ කෑල්ලක් අරගෙන ඒක මාරි යූරි වගේ නේද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා ඒක ඔතනම ෆොයිල් පේපර් එකකින්. ඕකේ. ඊට පස්සේ ටික වෙලාවක් කීපහම ඒක මෙව රත්තරම් පාට වෙලා තියෙනවා. මම ඔහොම කරගෙන දැන් ඉස්සලාම චූටි කෑල්ලක් කරගෙන ආවා. ඊට පස්සේ පොඩ්ඩක් ලොකු කෑල්ලක් කරගෙන ආවා. ඊට පස්සේ මෙහෙම ලොකු කෑල්ලක් කරගෙන ආවා. එතකොට ඉස්කෝලෙන් නීතියක් දැම්මා අය කොණ්ඩේ පාට කරගෙන ඉන්න බෑ කියලා. මොකද මාව ෆලෝ කරලා තව තව ළමයි ඒක කරන්න පටන් ගත්තා. ඒක තමයි ටීචර් දැන් අර දැන් මේ වගේ දැන් කාලයක් ගිහිල්ලා ඒ එක එක ඔළුවට දාලා අර ඕ ලෙවල් ලේ ලෙවල් පාස් වෙච්ච ළමෙක් මේ වගේ දැනුම නැති වෙන තරමටම අරගෙන ඒකේ බලය තමයි මේ කිමිකල්ස් වලින් වෙලා තියෙන්නේ. එහෙමද? ඒ විලාසිතාවලට තමයි මගේ ගොඩක් ආසාව තිබිස්සෙ. ඔව් මට ආරංචි. තව ගොඩක් විලාසිතාව ආ කරලා තිනවා. ඒ තව ගොඩක් තියෙනසම මම ඒ විලාසිතාවලට යන්නම්. අපි යමු ෂේන් ගාවට. මේ ෂේන් මොනවද ඉස්කෝලේ යන කාලේ වැඩිපුරම කරේ? ඒ කියන්නේ මම නම් උදේ පාන්දර නැගිටලා පල්ලි පන්සල් ගිහිල්ලා ටීචර් වැඩිපුරම ඉස්කෝලේ ගිහින් මල් කඩාගෙන පාන්දර පහට විතර ඒ පන්සල් නෙවෙයි නිකේ තමයි පන්සල් නෙවෙයි නිකේ පන්සල් පල්ලි කියලා කිව්වේ. ඔව් ඒ පන්සල් ගිහිල්ලා පල්ලි ගිහිල්ලා මල් කඩලා ටීචර්ලාට උදේ වැඳලා හෝම්වර්ක් ඔක්කොම කරගෙන ගිහිල්ලා පිළිවෙලට කාමරේ අතු ගාලා පුදුම සේවයක් කරේ පන්තියේ. ඔව් පියන් කෙනෙක් වැඩේ කරලා තියෙනවා. ඒ පන්තියේ සේවයක් කරන මිනිහට පන්තියෙන් සේවයක් ගත්තේ නැද්ද ෂේන්? පන්තියෙන් සේවයක් එච්චර මම ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ කාලේ. ඇයි ඒ?
මට එච්චරේම ලොකු සේවයක් තිබුණේ නැහැ පන්තියෙන්. එදා ඉඳන්ම මේ ෂේන් කැමති පන්ති ඉඳගෙන ඉන්නේ නෙවෙයි මේ මියුසික් රූම් එකේ ඉන්නේ දෙමෙතත් ළඟම. මියුසික් රූම් එකේ නෙවෙයි ඒ ගොඩක් වෙලාවට ග්‍රවුන්ඩ් එකේ බීච් එකේ තමයි ඉන්න කැමතිම. කියන්නේ ආසම සබ්ජෙක්ට් එක මොනවද දියා බලන් ඉන්නේ ඒ කාලේ. ඒ වගේ දේවල් මේ වගේ අයිඩියාස් කරන ළමයි තමයි ලොකු නාම ක්‍රියේටිව් වෙන්නේ. හැබැයි මට කියන්න තියෙන්නේ මේ පන්තිල සහභාගී වෙලා ඉන්න ළමයින්ට නම් මේ වගේ අයිඩියාස් නම් දැම්ම ගන්න එපා. ඒව පසුවට කරමු. ඔව් නෑ මං කියන්නේ ඉතින් මේ මේමයි අන්තිම කාලේ ඉතින් ඉස්කෝලේ ගියා දැන් මේ 6 වසරේ 7 වසරේ නෙමෙයි ඉතින් මං කියන්නේ 11 වසර වගේ වෙනකොට තමයි ඩීඔ ටික සිද්ධ වුනේ. හොඳයි. එතකොට මේ අපි බලමු දෙවෙනම් කොහොමද ස්කෝර් කරලා තියෙන්නේ කියලා. ඕල් ටෙස්ට් එකෙන්. දන්නවනේ ඉතින් අපේ ෂේන් ලකුණු 50ක් ලබා ගත්තා ඕල් ටෙස්ට් එකෙන්. මං හිතන්නේ මේ ලබා ගත්තම මං දා. මෙහෙට මෙන්න සිද්ධරාජේ වාචි. 500කින්. එච්චර ලකුණු ලබා ගන්න. එතකොට සචිනී ලකුණු 20ක් ලබා ගත්තා. අයියෝ සචිනී. ඔව් ලැජ්ජයි ලැජ්ජයි. ඔලේ වල ලේවල් පාස් වෙච්ච ළමෙක් එක්කද මේ ඉන්නේ මං. හොඳයි කමක් නෑ. තව ටෙස්ට් එකක් තියෙනවා අපි බලමු. ඒකෙන් කොහොමද ස්කෝ කරන්නේ කියලා. අපි යනවා එන අපේ රිටින් ටෙස්ට් එකට. ෂේන් සචිනී එන්න වයිට් බෝඩ්ස් ගාවට අපි අපේ ඊළඟ ටෙස්ට් එක කරමු. යා. වයිට් බෝඩ්ස්. හොඳයි. Take your markers. මොන මාකර්ස් තියෙනවා? Okay. ඉස්කෝලේ යන කාලේ මොන සබ්ජෙක්ට්ස් වලට වැඩිපුරම කැමති සහ අකමැති කියන්නකෝ. මම නම් කැමතිම PT සබ්ජෙක්ට් එක. සෙල්ලම් කරන්නේ. ඒ කියන්නේ බෝඩ් වල ලියන පොත් වල ලියන සබ්ජෙක්ට් වලට කැමති නැහැ. ග්‍රවුන්ඩ් එකෙන් බලන්නේ ඒකයි. එතකොට සශිනි මම කැමති මියුසික්, ඩ්‍රාමා ඒ වගේ සබ්ජෙක්ට්ස් වලට. All right. Okay. හොඳයි. අපි දැන් යන්නේ මැත්ස් වලට. ආසම එක. ඒක තමයි. ගොඩාක් පුළුවන්. හොඳයි. ඉතින් ළමයි දෙන්නම දැන් ට්‍රයැන්ගල්ස් තුනක් අඳගන්න. ට්‍රයැන්ගල්ස් තුනක්. ඔව් ට්‍රයැන්ගල්ස් තුනක්. පොඩියට ගත්තා කමක් නැහැ ටීචර්. කමක් නැහැ. හරි ටීචර්. ඔව්. එතකොට මම දිනු. ඔයා නිලින් කරේ නේද? එතකොට එක ට්‍රයැන්ගල් එකක් දෙකට බෙදා ගන්න. හරි. අනිත් ට්‍රයැන්ගල් එක තුනට බෙදා ගන්න. ඔය ට්‍රයැන්ගල් එකද? තව ට්‍රයැන්ගල් එක. ඔව්. දැන් ටීචර් එයාට ඇඳලා දෙන්න ටීචර්. ඔව්. මේක දිහා බලාගෙන ෂේන් ඇඳ ගන්නකො. ඒ කියන්නේ මේ දෙකක් ගහන්න ඕනේද ටී? ඔව්. ට්‍රයැන්ගල් එක ඇතුලේ තව ට්‍රයැන්ගල් එක. අන්න හරි. ඒ කියන්නේ එකක් ගහලා තියෙන්නේ දෙකට බෙදලා. මේ මෙහෙම මෙහෙම කරගන්න. ඒතොර 1 2 3ක් වෙන්න ඕනේ. ඒක එකක විතරද මෙන්න ඕනේ? අනිත් ඒවා මෙන්න ඕනේ නැද්ද? නැහැ. හොඳයි. එහෙමනම් අපි ඉස්සරහම බලමු. මේ ට්‍රයැන්ගල් එකේ ට්‍රයැන්ගල්ස් කීයක් තියෙනවද කියලා. මේ ට්‍රයැන්ගල් එකේ. ඔව්. ෂේන් මේ බලන්න. ඔව්. මේ ට්‍රයැන්ගල් එකේ මේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා ලියන්න. ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? ඔය ට්‍රයැන්ගල්ස් වල තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව තමයි දැනගන්න ඕනේ. ත්‍රිකෝණ කොහේද ඔක්කොම වලි කරන්න ඕනේ. ඔව්. ඔයා මගේ එක බැලුවා ඉතින්. නෑ නෑ වාගේ එක බලන්න දෙයක් නෑ මට. ත්‍රිකෝණ සංඛ්‍යාව කොහොමද හොයාගත්තේ කියලා කියන්න ඕනේ. හරිද ළමයි? හරි ඩීජ. ඔකී එක බලන්න ඕනේ. හරිද? හරි. ටයිම් අප්. ඕකේ. කොහොම බලමු සචින කියන්න. කොහොම? ආ. මෙතන බලමු මේ මම ටීජ මම ඔය ත්‍රිකෝණ හොයන්න ගියේ නෑ එක්කෝට මේකයි කියලා දැම්මා. ඒක තමයි. නමුත් මම දැනගන්න ඕනේ ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද කියලා. මේක හරි. ඒක ත්‍රිකෝණයයි මෙතන තියෙන්නේ. ඔව්. ෂේන්ටත් පුළුවන් ටික් එකක් දාගන්න. ඔව් ඒක හරිද? දිනටම 5 marks ලැබෙනවා. ලොකු දෙයක් ඒක හරි හරි කියන්නේ. හරි හොඳයි. එතකොට මේ දෙකට බෙදපු ත්‍රිකෝණයේ ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද ළමයි? කොහේද? මේකේ 1 2යි. ලොකු එක ත්‍රිකෝණයයි 3යි. රයිට් බලමු. මම මට එකමයි එකේ පෙවුනේ. ඒ චේන් මේ බලන්න. මේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණ තුනක් තියෙනවා. ඔව්. මේ අපි මෙහෙම මාක් කරගත්තත් ලේසි. මේ 3යි. 1යි. ඔව්.
නේ? ඔව්. එතකොට දැන් මේ දෙකක් තියෙනවා. මේ දෙක මට වැඩක් නැහැ නේද? මේ විතරයි. මේකයි මේකයි. තුනයි. හරි. ඔයගේ උත්තරේ වැරදි. ඔය වැරදි තමයි ඉතින්. මේක හරි. ඔයා පාදේලා නින්නේ. මේ එකට අල්ලසක් දුන්නානේ දැන් ඔයාලට ලකුණු වැඩි වෙන්න ඕනේ කියලා. ත්‍රිකෝණ තුනක් තිබුණා. හරි. සචිනිට හරියක්. ඒකද ටීචර් ලකුණු 20ක් වගේ දෙන්නකෝ ටීචර්. ලකුණු 20ක් දෙන්න ඉතින් මගේ ගාන එනකල්. Right. අනිත් ට්‍රයැන්ගල් එකේ ට්‍රයැන්ගල් 30ක් තියෙනවා. ඒකෙත් මට එකයි තිබෙන්නේ. ඒ කොහොමද වෙන්නේ? එයා හිතලම වරද්දලා තියෙන්නේ මට ලකුණු වැඩි කරන්න. එනවනේ ටීචර්. හරි. සචිනිගේ ත්‍රිකෝණයේ තුල ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා පෙන්නන්න මට. මට ආවා 1යි 2යි 3යි ලොකු එකයි 4යි. වැරදි. ලොකු එකක් නැහනේ. ඇයි මේක? නැහනේ 1යි. මෙහෙම අපි මෙහෙම බලමු. ඔව්. මෙතන ෆුල් ට්‍රයැන්ගල් එක 1යි. ප්ලස් මේ පොඩි ට්‍රයැන්ගල් එක ප්ලස් 3යි. නම්බර් 3 එක මම කියන්න මේ ට්‍රයැන්ගල්ස් මේ ඇතුලේ තියෙන තුනක්. ඔව්. හරි. ප්ලස් ඊට පස්සේ බලන්න දෙකක් තියෙනවා. මොකද මේ මෙතන එක ට්‍රයැන්ගල් එකකුයි මෙතන ට්‍රයැන්ගල් එකකුත් තියෙනවා. දෙකයි. හරිද? වයි අපරාදේ ටීචර් කමන්නේ මගේ එකයි. ප්ලස් මගේ එකයි එක පහයිනේ මගේ හතරයි මගේ එකයි පහයි. මේන් ට්‍රයැන්ගල් එක එක කීයද ට්‍රයැන්ගල්ස් ගන්න ඕල් ටුගෙදර්? 3 plus 2 plus 1 is 6. Okay. Okay. Nah, nah. Come on, Elsa. ඒක දිනටම ලකුණු ලැබෙන්නේ නැහැ. හරි, ඊළඟ මොකද්ද ප්‍රශ්නේ? ඒ තමයි. ඉත ගණන් නැතුව නේද subject එක. එහෙනම් අපි board එක erase කරමු. ළමයි, අපි දැන් යනවා අපේ සිංහල පාඩමට. හරි. Okay. සිංහල. ඔව්. ප්‍රස්තාව පිළිලු. දන්නවනේ? ඒක දන්නවා ටීචර්. ඔව්. ඉන්සයිඩ් එක මම කැමැත්තක් නැහැ වැඩි ප්‍රස්තාව පිළිලු වලට. ආ, එහෙනම් අපි දැන් කැමැත්තක් ඇඩ් කරගමු. ඔය ප්‍රස්තාව වලට කැමති නැහැ පිළිලු වලට කැමති නේ. ආ, දැන් මේ පිළිලු මොකක්ද කියලා කියන්නයි තියෙන්නේ මම විස්තරය කියනවා. හැබැයි මේ ප්‍රස්තාව පිළිලු මොකක්ද කියලා හඳුනගෙන ලියන්න ඕනේ. ඕකේ. හිටිය තත්වයෙන් පහළට වැටීම නැතිනම් විපතෙන් විපතට වැටීම. මොකක්ද? හිටපු තත්වයෙන් හිටපු තත්වයෙන් පහළට වැටීම එමත් නැත්නම් විපතින් විපතට වැටීම ඉක්මනට කියන්න ඕනේ. කෙලවුණා කියලා කියන්නේ. ඒ වගේ භාෂාවෙන් ප්‍රස්තාව පිළිල මොකද්ද? ප්‍රස්තාව පිළිල. ඉන්නේ නේ නේ මම දන්න මම දන්න. කබලෙන් ලිපිට වැටෙනවා. හරි හරි. ආ මම ෆස්ට් එක දාලා. ඔය කිව්වද? කියලා? යා! සැසිනේට ලකුණු පහක් ලැබෙනවා. ඔයා ඔයා කියපු එක කියන්න. හරිද? ඒක මට ලකුණු දෙන්න නෑනේ මාත් දෙයි තාගේ. නෑ සැසිනේනේ ටීචර් ඒක ලියන්න ඕනේද? එපා ලියන්න ඕනේ නෑ ලකුණු දෙන්න. ලකුණු කීයද? 10යි. ලියන්න එක මොකට ලියන්න? ලකුණු 5යි. කබලෙන් ලිපිට වටනවා කියලා සිංහලෙන් ලියන්න. හරියටම ලියන්න ඕනේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. ලකුණු 10ක් දාගන්න සශි. අම්මා මෙයාගේ සිංහල වල ලස්සන. ෂා. මහගම සේකරවත් ඔච්චර ලස්සන වෙන්නේ. මාර් ලස්සන නේද මෙයාගේ අකු. ඔව්. මෙරි ඉම්ප්‍රෙසිව්. මීට වෙදී හොඳ ලියන්න පුළුවන් බට් සචිනගේ අත්අකුරු දිහා බල බල ගිගෙන ගන්න ඕනේ. හරි ඔයා මෙයා සිංහලෙ මොනහන් ලියවන්න ඕනේ දැන් ආ. හොඳයි. මගේ සිංහල මම. ඔන්න එමුනම් ඊළඟ පිරුල සොයන්න. අනවශ්‍ය ලෙස උඩගු වීම පමණට වඩා අහංකාරය. මොකද්ද මේ? කියන්න. කටුස්සගේ කරේ රත්තරන් බැඳවා. යේ! ලියන්න. සචිනට ලකුණු 10ක් ලැබෙනවා. තව. මම කොළඹ හිටියට එන ගැමි කාන්තාවක් නේ. ඇයි මේව දැනගන්න ඕනේ ගැමි කාන්තාව විතරද? ඔය ඉතින් කලම්බේ පොෂ් කට්ටිය වදන්නේ නැහැ නේ. ආ පොෂ් වගේ රඟපෑවට එන ගැමේ නේ මෙයා. හොඳයි ඊළඟ ප්‍රශ්නය. ඊළඟ පිරුල හොයන්න. නොගැලපීම පහසුවෙන් එක්ව ගමන් කළ නොහැකි බව. ප්‍රේමී ආයත් කියන නොගැලපීම. ගැලපෙන්නේ නැහැ. එහෙම නැත්නම් පහසුවෙන් එකට එක්වලා ගමන් කරන්න බැරි කම. කොහොමද මේ පිරුල? මොකද්ද මේ පිරුල? ගැලපෙන්නේ නැහැ කියලා මේ කියන්නේ. ගැලපෙන්නේ නැති ටීච පොඩි පළවෙනි කැලේ කියන්න බෑ. ගැලපෙන්නේ නැති පළවෙනි කැලේ කියන්න. විදින කීම දැක්කම ඔය කතාව නිකම්ම කියවෙන. ගැලපෙන්නේ නැති ආයිත් කියන්න ටීච. නොගැලපීම එමත් නැත්නම් පහසුවෙන් එක්ව ගමන් කළ නොහැකි බව. ටීච පළවෙනි වචනේ ඊළඟට සාදින්න නේද ඔය ඉවර කරලා. උත්තරේ තමයි එල හරකයි මී හරකයි වගේ. අපි දෙන්න ඒක දන්නේ නැහැ මම. ඊළඟ ප්‍රශ්නය මෙන්න බොහොම ලේසි එකක්.
වරදක් කළ විට එය සඟවා ගැනීමට අපහසු බව. මොකද? වරදක් කළ විට එය සඟවා ගැනීමට අපහසු බව. වරදක් කරලා ඒක හංග ගන්න අමාරුයි. මොකද්ද මේ පිරුල? වරදක් කරලා ඒක හංග ගන්න අමාරුයි. ඉත බලන්න කියලා කියන්නේ කොහොමද? නෑ නෑ ඒක නෙමෙයි. අර කුකුලගේ මොකක්ද? නෑ නෑ. ටීචර් නම් උදව්ව කරනවා මේ පඩේ වශයෙන් කීප ගාම්ම ඕනෙම කෙනෙක් දන්නවා මුලින්ම කීප ගාන තමයි. ඔව් කියන්න ඉත. ලක්කොල වෙන්නේ. තකලා කියන්න ඉත තකලා කියන්න. පුහුල්. පුහුල්. ආ හොරක් හරතනේ. ඔයා දන්න හොරක් හරතෙන්. ඕකේ. පුල් කිව්වා විතර හොරා කරෙන්දේ කිව්වා. ඒ කියන්නේ මොකම දන්නව එයා. ආයෙ වුණා ටීචර් ඇතිනේ ටීචර් වෙන මොකද? තව එක පිරුලක් හොයමු අපි. තව එකක් ඇති ටීචර්. තව එකක් ඇති. ගැන්නුවේ නැද්ද ඔය ඉස්කෝලේ? ඔන්න අන්තිම පිරුල. සමීපව ඇසුරු කළත් ගතිගුණ වෙනස් බව ප්‍රායෝගික ලෙස දැනවීම. ඉතින් නැත්තම් පත කුඩායි. නෑ නෑ වැඩි. මේක මං හිතන්නේ ෂේන් දගේ. කටක ගැව බොක් වෙනස්. හරියට හරි. මම ඒක ෆස්ට් එකට කිව්වේ. මුලින්ම කියපු කෙනා තමයි. ඔයා ටීචර් කියන්නේ මට. ටීචර් මට ලඟම නෑ. ඒක මම ටීචර් කිව්වේ. නෑ නෑ ටීචර් නෑ ටීචර් පිළිගන්න එපා මට මම කිව්වේ. ඒක මන්නේ කිව්වේ ෆස්ට්. නෑ නෑ ඔයා කොහෙද කිව්වේ? එකට කෑවත් බොක්ක වෙනස්සේ. ඒ තමයි. ඒක මම හොඩ කිව්වේ. ටීචර් මම තමයි කිව්වේ ටීචර්. හරි. සතර ලඟ සහයක් ලැබෙනවා. ඒක ඒක පොත්වල. මට පහක් දෙන්න. හරි. ආ ඒක වඩ මම පහක් දෙන්න. හොඳයි. ඒ පාඩම ඉවරයි ළමයි. ඉතින් මගේ අවංකත්වයට ලකුණු නැහැ. නෑ නේ මේකේ අවංකත්වයට ලකුණු දෙන ක්ලාස් එකක් නෙමෙයි. බොරුවටම තමයි ඔක්කොම. තමයි රිටන් ටෙස්ට් එක අවසානයි. එන්ජොයි කළාද? ඔව්. හොඳයි. එහෙනම් අපි බලමු ස්කෝර්ස් කොහොමද කියලා. අපි තව ඉන්ටර්වල් එකක් ගනිමු නේද? හරි. ඔල්රයිට්. ඉන්ටර්වල්. සුපිරිතල තුනක අද්විතීය එකමුතුවෙන් නම්‍යශීලී රේසර් හිස සහ අතට පහසු Nissan Noyanometer. Big 3. කෝස් අපි බලමු කොහොමද කියලා. සක්ෂිනි රිටන් ටෙස්ට් එකෙන් ලකුණු 36ක් ලබා ගත්තා. ෂේන් ලකුණු 14ක් ලබා ගත්තා. 14යි. මේ වෙන්නේ 14යි. ටෝටල් ස්කෝර් එක වෙන්නේ සක්ෂිනිට ලකුණු 56යි. ෂේන්ට ලකුණු 64යි. Don't worry, you're still leading. You're still leading, bro. ෂේන් පාසල් කාලේ කෙනෙක් ඇහුවොත් මුලින්ම මතක් වෙන්නේ මොන ඉන්සිඩන්ට් එකද? අසල් කාලේ ගැන ඇත්තටම මගෙන් කවුරු ඇවුවා ටීචර් මට මතක් වෙන්නේ අර මල් කඩලා ඉස්කෝලේ ටීචර්ලාට ගිහලා වන්දින ටික තමයි. ඇත්තමයි නේද? මට පේන්නේ නම් ෂේන් පාසල කියලා හිතාගෙන පන්සල දකෝද ගියා තියෙන්නේ. හොඳයි අපි එමුනම් යමුද අපි ඊළඟ ටෙස්ට් එකට ළමයි. හරි ටීචර්. මේ තමයි ස්පීඩ් ටෙස්ට් එක. එමුනම් ඉතින් ස්පීඩ් ටෙස්ට් එකේ අහන ප්‍රශ්න වලට ඉක්මනටම උත්තර දෙන කෙනා තමයි ලකුණු ලැබෙන්නේ. හරි. ඕකේ. ඒක ලියන්න ඕනද මේ ටීචර්? නෑ. දැන් ඔය දිහා ටච් කරන්න ඕනේ. නෑ. ටච් කරන්න ඕනේ. අන්න හරි. ඕකේ. ලියන්න දෙන්න දෙන්න මට මේක අපි දෙන පොඩු දෙයක් මාරු කරගන්නන්නේ. මේක ඔය දෙන්න එකම බෑ 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 බෑ. අයියෝ ඔයා ලෙෆ්ට් ද රයිට්ද? මම රයිට්. එහෙනම් මම සජිනින ගහන්න. ඔය ස්ක්‍රීන් එක ගහන්න. හරි ටීචර්. හොඳයි. එතකොට මේ වැරදි උත්තරයක් දුන්නත් නම් හැබැයි මේ තියෙන ලකුණු එක කැපෙනවා. හරිද? හරි. වැරදි උත්තරයක් දුන්නොත් තියෙන ලකුණු වලින් කැපෙන්න පුළුවන්. ආ කැපෙන්න පුළුවන්. ඔව්. Okay. So, let's get started. ඉන්දියාවේ රහස් ඔත්තු සේවය හඳුන්වන්නේ කුමන නමින්ද? Raw. Very good. හරි උත්තරේ. ඒකම මට කියන්නේ raw එකේ full form එකත් ෂෙන්. ඒක නම් දන්නේ නැහැ ඊජා. Okay. Raw කියන්නේ research and analysis wing. Okay so ෂේන්ට ලකුණු 10ක් ලැබෙනවා. 10 තමයි මන්නේ. ඔව් එයි මදිද? මම අන්තිම ගේම් එක නිසා පොඩ වැඩිපුර දෙන්නද? ඊළඟ ප්‍රශ්නට යමු අපි. හරි. ඔලිම්පික් සංකේතයේ වර්ණ නම් කරන්න. Yes. නිල් රතු කොලකහ. වැරදි. පොඩි නෑ අයිය අයිය අන්තිම. ෂේන්ගෙන් ලකුණු 10ක් කැපෙනවා. නිල් රතු කොලකහ දම්. වැරදි. සතුටින් කියනවා. තමයි ටීචර් කියන්නේද? කියන්න බලන්න. නිල්, කළු, රතු, කහ, කොළ. ෂිට් කළු විතරනේ ටීචර් මට මදි උනේ. ඒ වුණාට වැරදි මේ. අවුලක් නැහැ වැඩ දම් වැඩි. කල එකක් කිව්වනේ දෙන්නම. ඒ වෙනකොටම ලකුණු කැපෙනවා. හොඳයි. එහෙනම් බලමු අපි ඊළඟ ප්‍රශ්නය. මංචකය යනු කුමක්ද?
මන්න කියන්න ශුවනතිව කියන්නවා. මංචකය යනු කුමක්ද? Shit, I know this. මංචකය යනු. I'll pass it, but. ඉල්ලන් කන්න ඕනේ නැහැ. පස්ක නැහැ. ඒ කියන්නේ එහෙමනම් අපි කියවනේ මරණ මංචකය කියලා. ඔව් මං ඔව්. මංචකය කියන්නේ ඇඳ. ආ ඇඳ. ඇඳට තමයි මංචකය කියලා කියන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ කීයක් තිබේද? ඔව්. හදන්න වශයෙන්. ඔව්. මම ප්‍රශ්නෙට උත්තරේ දන්නවා මොකද? මේ ගුවන් තොටුපළවල් කන්සර්ට් එකක් කරා. ටීචර් ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ගුවන් ඩොමෙස්ටික් කියන්නේ ඉන්ටර්නැෂනල් නේද? ඉන්ටර්නැෂනල් ඇන්ඩ් ඩොමෙස්ටික්. ඉන්ටර්නැෂනල් ඔක්කොම තියෙනවා ටීචර් මගේ මතකයේ හැටියට 20ක් තියෙනවනේ 20ක් හරි 22ක් හරි. හරි උත්තරයක් දෙන්න. 20ක් වෙන්න ඕනේ. වැරදි ෂේන්ගේ උත්තරේ වැරදි 22ක් දරි ඉන්ද ලකුණු පහක් කැපෙනවා 22ක් නේ ටීචර් හරි උත්තරේ 22යි ෂේන් මුලින්ම කිව්වේ 20 කියලා නිසා ඒ උත්තරේ වැරදි නිසා 22 තමයි හරි ආන්සර් එක ඒ නිසා ඒක සාධාරණයි ටීචර් හොඳයි අන්තිම ප්‍රශ්නය කඩනවා ටීචර් අන්තිම ප්‍රශ්නේ ගහන්න ටීචර් මොකක්ද උත්තර දෙනව මම කොහොමද දෙනුන්නේ ඔව් බොහොම ලේසි ප්‍රශ්නයක් ගහන්න ටීචර් ට්‍රිලියනයට බිංදු කීයද very easy 15යි වැරදි 12යි 5ක් කැපුවා 12යි 12යි හරි උත්තරේ 12 තමයි නමුත් මුලින් 15 කියලා කිව්වා ඒක එහෙම කරන්න එපා ටීචර් 12යි කියලා කිව්වානේ ඇයි ටීචර් එහෙම කරන්නේ හැමෝටම සාධාරණ වෙන්න ඕන නිසා ඒ හින්දා මම දැන් මේ සජිනේගේ මගේ යාළු මිත්‍රිය මිත්‍රියව ජයග්‍රහණය කරන්න මොනාරි කරනවා මන්ද ඕන දෙයක් නෑනේ ෂේන් නෝගේ කොච්චර ලක්ෂණ බය වෙන දෙයක් නෑනේ ඔය ඉතර නිසා එන්දා ෂේන් කෝ ඇය යුනිවර්ස් එකේ එකතු වෙලා ඉන්නේ ලකුණු දැක්කනේ ටීචර් කැපෙනවා ලකුණු ලැබෙන්නේ නැහැ මොකද ලකුණු කැපුණාට මේ බුද්ධිමත් ජනතාව ටීචර් බලන් ඉන්නේ මගේ විලිතුරු හරි ගිහලා ඉස්සල 20ක් ඊට පස්සේ කීයද කිවි බුද්ධිමත් ජනතාවට තේරෙනවා කීපර බොරු ආන්සර්ස් දුන්නද කියලා බොරු ආන්සර්ස් කොහෙද මම 20ත් 22ත් අතර කිව්වා ඒක ඔයාට හිතා ගන්නත් බැරි එකක් ඊට පස්සේ මම කිව්වා ට්‍රිලියනට බිංදු 15යි 12යි කියලා හොඳයි එහෙනම් මිතින් අපේ ටෙස්ට් එක ඉවරයි ළමයි අපේ ටීචර් එහෙන චීට අපිට දුන්නේ සාදර ඒකයි ටීචර් කෙනෙක් වුණාම අපිට උදව් කරන්න ඕනේ නේ ළමයි ඒකනේ ඒකට ඉතින් ඔයාට මම කොච්චර උදව් කරත් අනිත් ළමයි ඔව ඩිස්ට්‍රැක්ට් කරානේ. සතියේ තවමත් ගණිතයක් තමයි ශ්‍රී ළමයි ගාව තියන්නේ. මට පොඩි තරගයක් තියෙනවා සජිනිත් එක්ක. කමන්නත් දෙන්න. පවත්තන් බයි. අපලෝණා කියන්නේ චූටි ටීචර්ගේ චූටි ටෝච් එක කියලා. කියන්න බලන්න. චූටි ටීචර්ගේ චූටි ටෝච් එක චූටි ටීචර්ගේ චූටි ටෝච් එක චූටි ටීචර්ගේ ටෝච් එක. යා බලන්න. තුන් අය තුන් පාරයි කිව්වේ. අපි සචිනට ඒකට බෝලින් ස්ටොක් 10ක් දෙමු. චූටි ටීචර්ගේ චූටි ටෝච් එක 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 කොමාරිය ෂේන් සචින් දීපු ටාස්ක් එක මම හිතන්නේ ෂේන්ට වැඩිය හොඳට සචින් පර්ෆෝම් කරා ඒ නිසා බෝනස් මාක්ස් 10ක් දෙමු නේද ඒ දිලත් පරා වෙන්නේ නේද ඒ දිලත් හොඳයි අපි වුණා අපේ ලාස්ට් බ්‍රේක් එක ගන්නවා ලෙට්ස් ටේක් ඉට් ඉන්ටර්වල් Welcome back to school. Sachini, Shane. Yes, teacher. මට කිව්වා නේද මේ ඉස්කෝලේ තියාගත්තේ ස්පෝර්ට්ස් වලට තියෙන දක්ෂතාවය නිසා විතරමයි. නැත්තම් ඒ කියන්නේ ඒකත් බොරු ටීචර් මම මල්ලරේ. ග්‍රවුන්ඩ් එකේ මල් කඩාගෙන එහෙමද? ග්‍රවුන්ඩ් එකට වැඳලාද? එහෙමද? ඔව් ටීචර් මම ඒ කියන්නේ ඇත්තටම. නෑ කියන්නේ ඒ කියනවා මට ඇත්තට අමතක වෙන්නේ නැති එකක් තියෙනවා මේ. අමතක වෙන්නේ නැති ඒවා ඔක්කොම කියන්නේ. අමතක වෙන්නේ නැති මේක තමයි ඉස්කෝලේ හස්කර වෙන්නේ. අපි එකවස් කියමු එදත් මල් කඩාගෙන ගිහලා ගුරුවරයට වැන්නද? ආ එදත් මල් කඩාගෙන ගිහින්? නෑ ඇත්තටම මගේ මේ වෙන යාළුවෙක් කරපු වැරද්දකට මාව මාට්ටුණා. එසි පොඩ්ඩක් සස්පෙන්ඩ් කරලා තිබ්බා ඉතින්. ෂේන්ට වැඩිය මේ පාසල් ගුරුවරයා ඉතින් ඇත්තටම අපිට ඒ කාලේ මෙහෙමයි දැන්. ඉතින් මේ ඇත්තටම ඒ කාලේ ඉතින් යාළුවෝ හිටියා ගොඩක්. ඒ යාළුවොත් එක්ක කොයිලායත් ඉතින් එක එක දේවල් ලත්හදා බැලීම් තමයි කරේ. ඔලෙල් කරන කල් තමයි ගොඩක්ම ආස්ටි වැඩ කරේ. බයිට කලින් උත් ගොඩක් ටීචර්ලා මාව දෙමින් මේක බල ටීචර්ස්ලාට මාව හොඳට මතක් වෙනවා ඉතින්. ඔව්නේ අමතක කරන්න බැරි ළමෙක් ඒ වගේ දේවල් වලට. එතකොට මේ සචිනිත් ඉස්කෝලේට අමතක කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මොකද සචිනි කලර් ලෙන්සස් දාගෙන ඉස්කෝලේ ගිහලා තියෙනවා කියලා. ඔය එක දරගෙන නේද ෂේන්? ඒ කියන්නේ ටීචර් මට ටෙන්ෂන් ගොඩක් ඕනේ කියලා අපි දෙන්න දන්නවනේ ටීචර්. එයා ඒ කාලේ කරන්න දින ඕන දෙයක්. ඒ කියන්නේ අන්තට්ටුවක් හරි දාගෙන යනවා ඔලුවේ ටීචර්. නෑ
නැත්තම් පොට වෙන්න ගා කපලා ඊට පස්සේ පත්‍ර කොළ දාලා ඊට පස්සේ ලෙන්ස් දාලා කොණ්ඩ කලර් කරලා ඒකේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා කොණ්ඩ කලර් කරනවා. යාගේ තියෙන ෆැෂන් ෂෝ එකේ. යාගේ තියෙන ස්කෝල් නෙමෙයි. ඒක ඇත්තටම මට බේ. ඇත්තටම. ඔයා වගේ ළමෙක් අපේ පාසලක වගේ මිශ්‍ර පාසලකට වගේ මම ගිහලා ඔයා වගේ කෙනෙක් හිටියා නම්. ඔව්. මොකද වෙන්නේ? මට කියන්න බෑ. ඉතින් සචින වාර්නේ දැන් කලර් ලෙන්සස් දාගෙන ගිහලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? නැති ඒ කාලේ කවුරුත් දන්නේ නැහැ මෙහෙම ලෙන්සස් තිබුණා කියලා. මොකද මං කියන්නේ දැන් මම 30 කලේ යන කාලේ. කියන්නේ ඒ කාලේ කවුරුත් නෑ යන කාලේ දැනගෙන ඉඳලා නෑ කොණ්ඩේ කලර් කරන්න පුළුවන් කියලා මෑත මේක ලෝකෙට හම්බුලා දෙනවා. ලෙන්සස්ත් මෑත තමයි කරලා දෙන්නේ. ඉතින් මං දාගෙන යනවා. ඉතින් ඒ කාලේ දැන් ඒක කවුරුත් කරන්නේ නැති නිසා දැන් සමහර අයට හොයාගන්න බෑ මම මොකද්ද මේ කරන්නේ. මං බොරුත් කියන මං කියන මං ඔපරේෂන් එකක් කරා ඇස් දෙකේ පාට විනාස කරා. ඔක්කොම හස්බන්ඩ් දන්නවද? ඔව්. දන්නවනේ. දන්නවා යන්න මචං දැනගන්න. නෑ ඊට පස්සේ ඇයි මම නිල් පාටයි එකෙන් දවල් පාටයි ඇස් ඔපරේට් කරනවා දෙකක් තමයි මම දාගෙන මට තිබුණේ. ඒ කියනවා නිල් පාටයි රතු පාටයි වගේ දාගෙන ගියා. නිල් පාටයි කොළ පාටයි පෑස් දෙක තමයි තිබුණේ. සමහර දවසෙ නිල් පාට දාගෙන ගිහම දැන් ඔක්කොම ලැබිලා බලනවා දැන් කොහොමද දැන් මම කියන්නේ මේවා ගලවන්න. ඒ කියන්නේ ඒ කාලේ ඡන්ද කැම්පේන් එකක් මොනවාරි කරාද? ඒක අපේ ඉස්කෝලේ පොඩි නංගිලා හැම එනවා මාව බලන්න. මේ බලන්න සචිනියගේ ඇස් දෙක මේ යා ඔපරේට් කළා නිල් කරගෙන. මේ හොඳට තියෙන ඇස් දෙකේ පාට වෙනස් කියලා පෙන්වන්න බොරු හදලා. මම මේ කල්පනා කරන මේ ළමයි දෙන්න කොයිතරම් මේ ළමයි දෙන්න ගන්න පුළුවන් ආදර්ශය මොනවද කියලා එදා ළමයින්ටත් අද මේ බලන්නේ ළමයින්ට. ඒ ළමයි ඇත්තටම අපෙන් ආදර්ශයක් ගන්න හොඳ නැහැ. මොකද ඒක තමයි කියන්නේ ඕනේ හොඳයි. මොකද ඔය ළමයි එහෙම අපෙන් ආදර්ශයක් අරගත්තොත් එහෙම වා ඇත්තට මේ ළමයි වහන්න තියා බොරු කිවි. මගේ ටීචර් කියාර පන්සල් ගිහිල්ලා ඒ පල්ලි ගිහිල්ලා කේස්. ඒ ටික විතරමයි හොඳ දෙයක් තිබුණේ. අපි බලමු දැන් ස්කෝර්ස් කොහොමද කියලා ළමයි. ස්පීඩ් ටෙස්ට් එකෙන් සචිනී ලකුණු 10ක් අරන් ලකුණු 5ක් කපා ගත්තා. ෂේන් ලකුණු 10ක් අරන් ලකුණු 15ක් කපා ගත්තා. කොහොමුණත් ටෝටල් ස්කෝර් එක මේ වෙද්දී සචිනී ආයේන්ද්‍ර ලකුණු 61යි. වදිනවා. ෂේන් සින් ලකුණු 69යි. 61යි. 69 bro not bad not bad 69 samara 69 but mang oge langata me awilla thiyena oh langata honda honda tarangayak dila thiyena neda sashini hondai em nan ithin api den ape graduation ceremony ekata last wenna yanne enna api graduate karanawa oh ade program ekekin hari logo deyak eken base school ekata awilla thiyenne me man dannane monawada wenne kiyala nodana shin eka mehata gena ne ne ko ara malwattiya ko malwattiya අපේ පවුලේ කට්ටියටත් එන්න කියනවා අපි දන්නවනම් අපරාදී ග්‍රැජුවේ එන්න ළමයි සාමාන්‍ය වෙන්නේ නේ ඔකේ ළමයි මම ඉස්සම් දෙනම් අපේ සචිනිගේ report card එක සචිනී attendance time එකට ආවා entrance impressive oh එතකොට teacher දීපු test වලට task වලට බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් උත්තර දුන්නා ඉගෙනීම් මට ගොඩක් උනන්දුවක් තියෙනවා සචින් කියන්නේ කොහොමවත් ඕනම දෙයක් ගැන දැනගන්න අම්මෝ වැඩක් නැහැ කතා කරලා ඒ කියන්නේ ඉතින් ආයේ ඒ කියන්නේ ඉතින් මොකටද කියන්නේ නේද ඒ කියන්නේ ඕන දෙයක් ගැන දැනගන්න කැමති ඕන දේ වගේම එපා දේ ගැන ඕනවට වඩා දැනගන්න කැමති කෙනෙක් තමයි සචින් ආයන්ද්‍රා කියන්නේ ඉතින් මම හිතන්නේ ඒ කියුරියස් නේචර් එකේ ඉන්ක්විසිටිව් වෙන එක තමයි මම හිතන්නේ ගොඩක් දේවල් සචින් දැන කියා ගන්න ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ ඉස්කෝලෙන් පස්සෙත් දැන් කතා කරන දේවල් තියෙනවා ඉතින් ඩෝප දූප හොයනවා හොඳයි ඔන්න ඔග රිපෝට් කාඩ් එක සචිනී බොහොම ස්තුතියි ටීචර් හොඳයි එහෙමනම් අපේ ෂේන් එන්ට්‍රන්ස් එක ලඟ හොඳට තිබුණා ඇටෙන්ඩන්ස් හොඳයි බිහේවියර් බෑඩ් මොකද කියන්නේ බිහේවියර් කියනම් පොඩ හොඳ නෑ නේ ටීචර් එහෙම දෙක සචින් තමයි කියන්නේ එන්නකෝ ආගෙන කියේවා ඔයා මෙච්චර වෙලා දැනුවත් කරපු කෙනාට කොහොමද කියන්නේ? ඔව්. ඕක නිකන් කියන්නේ කෙනේ ගුණේ නැහැ. හොඳයි. එතකොට ෂේනොත් ක්ලාස් එකේ හැම ඇක්ටිවිටි එකකටම ප්‍රශ්න වලට උත්තර දෙන්න හොඳ උත්සාහයක් උනන්දුවක් තිබුණා නිසා. ඒ වගේම එන්ටර්ටේන් කරා. ටීචර් කෝල් එක පොඩ්ඩක් ඉන්න. හොඳයි. පොඩ්ඩක් ඉන්න ටීචර් මේ මේ වගේ බෙදෙනවා ටීචර් පොඩ්ඩක් ඉන්න ටීචර්. ලොකුට මේ ප්‍රින්සිපල් කතා කරා. හොඳයි. ඔන්න ගන්න නේද? Thank you teacher. You're most welcome. ස්කූල්ස් වලට කොලෙජස් වලට ඒකට මේ අපේ කොලෙජ් එකේ මේකද ටීචර්? ටීචර් මේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට ගවන්නේ ටීචර් මට බල්ලක් කන්සිඩර් කරන්න පාට මාර්ගන්නේ මේකෙන් අර ප්‍රයිවට් හොස්පිටල් එකේ නිකන් ඇටෙන්ඩන්ට් කෙනෙක් වගේ දැම්මා. හොඳයි.
පොඩි එහෙම එකක් තියෙනවනේ. ඔව් එහෙම එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. තියෙනවනේ. ප්‍රයිවට් හොස්පිටල් එක පොඩි ඇටෙන්ඩන්ට්. ඔව් පොඩි නෑ. කොවිඩ් කාලේ නර්ස් කෙනෙක් වගේ. ඊතර මෙව නැද්ද? මෙන්න මේ තියන්නේ. සැනිටයිසර් එකම ගාලා. ගලාරේ. මොකද ඇදෙදි දුක. මම එකන වැඩි ඉගෙනගෙන මේවා දැම්මේ නැත්තේ ඒක කතා කරනවා. ඔන්න ඔයාගේ සර්ටිෆිකේට් එකක් ගන්න. රයිට්. ෆොටෝ එකක් ගන්නද දීක? නෑ දැම්ම නෙමෙයි මට දැන් කියන්න දෙන්නම. මෙයාට දාන්න නැද්ද? දැන් ග්‍රැජුවිටි නෝ ආවිද? ආ එහෙමද? ඒක දාන්න දෙන්නේ. මං කිව්ව දෙන්නම දානවා. නෑ සර්ටිෆිකේට් එක මාරුනේ. මොකද මට කියන්නේ තින් ක්ලාස් එකට ඇවිල්ලා කොහොමද එක්ස්පීරියන්ස් එක කියන්න? මට හිතා ගන්න බැරි වුණා. තනම ගොඩක් සතුටුයි මට ඇත්තටම හිතෙනවාට ග්‍රැජුවේට් වෙච්ච එක ගැන මට හිතා ගන්න වෙන්නේ මේක මේක ආයේ දැක්කම තමයි මං ගෙදර ගිහිල්ලා හරි මේක බලනකොට තමයි මට හිතෙනේ මට ගෙදෙන්නේ මොකද මට පේන්නේ හරි දැන් මං කොහොමද ඉන්නේ කියලා මේක දාලා ෆොටෝ එකක් කරන්න ලස්සනට ඉන්නවා ඒ උනා හොඳයි ඔව් සශිනී කොහොමද ඔයාගේ අත්දැකීම හරිම හොඳයි ඔව් ඒක තමයි මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා විශේෂයෙන් ෂේන් ගෙන් මොකද එයා හරිම බුද්ධිමත් කෙනෙක් ඉතින් එයාගෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබුණා ආම නෑ හොඳයි එහෙනම් ඉතින් අද ක්ලාස් එක ඉවරයි. නමුත් අපි ලැබෙන ඉඳලා උදේ 10ට ක්ලාස් එක පවත්වනවා. මේ මතකයේ අලුත් කරන කාලය වෙනස් කරන පන්තිය ස්කූල්. හරි මම කමක් නැහැ ළමයි මගේ ආශිර්වාදය දෙකටම තියෙනවා. එහෙනම් ඉතින් මම දැන් ඔෆිෂියලි අනවුන්ස්මන්ට් එක දෙන්න යන්නේ. So Chen Zing Karunaratna congratulations you are officially graduated.